තරුණි නිකොලස් දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් සතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නිලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගුඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලුණා. ඒ බුවනේ කළු විහාරයේ විජිත් මලල්ගොඩ සහ ප්‍රීතිපත්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩු ලහමුවේ කරන්නාගුඩ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ කිසිදු පදනමක් නොමැතිව තම සේවාදායකය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි. 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණී නිකොලස් දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වකවානුවේම නාවික හමුදාව ඇතුළු අංශ ගණනාවක් පරීක්ෂණ සිදු කළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ සිල්වා මහතා එම කිසිදු පරීක්ෂණයකින් තම සේවාදායකයා වන කරන්නාගුඩ මහතාට කිසිදු චෝදනාවක් එල්ල නොවූ බව ප්‍රකාශ කළා. එසේ තිබියදී සිද්ධිය සිදුවී වසර 10කින් පමණ පසුව හදිසියේ තම සේවාදායකය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන්නේ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම් මෙන්ම ජිනීවා මානව හිමිකම් සමුළුව අරමුණු කරගෙන බවද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා. තම සේවාදායකයාට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා දැනටමත් සඳහන් කර ඇති බවට වාර්තා වී ඇති බැවින් ඒ පිළිබඳව තමන්ගේ විරෝධයක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ සිල්වා මහතා එහෙත් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙම අවස්ථාවේ කිසිදු අවශ්‍යතාවයක් මතු නොවන බවයි පෙන්වා දුන්නේ. තම සේවාදායකයා කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර පලා නොයන පුද්ගලයෙක් බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළා. එබැවින් මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී අතුරුදන්වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ.සී. වැලියමුණ මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළහොත් ඉන් මෙම පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගුඩ මහතා තනංගුඩ ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තහනම් නියෝගයක් නිකුත් කළා. එමෙන්ම ලබන 11 වනදා පෙරවරු 9ට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය විසින් කරන්නාගුඩ මහතාට නියම කරනු ලැබුවා. මෙම නඩුවට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කරන්නාගුඩ මහතා අධිකරණය හමුවේ පොරොන්දු වී තිබුණේ තමන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවටත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීමක් සිදු නොකරන බවටයි. පෙත්සමට අදාළ කරුණු සහ කරන්නාගුඩ මහතා විසින් අධිකරණයට ලබා දී ඇතිම ප්‍රතිඥාව සැලකිල්ලටගෙන මෙම තහනම් නියෝගය නිකුත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහන් කළා. විනිසුරු මඩුල අවධාරණය කළේ පෙත්සම්කරුට එරෙහිව වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම නියෝගය තුළින් කිසිදු බාධාවක් නීතිපතිවරයාට හෝ රහස් පොලිසියට නොමැති බවයි.